ම රජය නිලධාරීින් තීරයක් ගන්න රජයේ නිලධහරින් ජනාධිපත්තුමා කිව්වත් අගමැති තුමාකිව්වත් අද බෝ නිලධාරින් තීරණයක් ගන්නයි මේකට ප්‍රධාන හේතුව පහුගේ රජයේ ජනාධිපති ලේකම් හිරයට දැම් නඟරපන නැතිතුමාගේ සභාපතිත්තයෙන් ඒ පත්කරපු කොමිසමේ අර පාලලිමේන්තුේ යටටි ිරියෙන් කෑ ගහපු මේකට රජ්‍ය නිලධරින් ඔඕන් රජ්‍ය නිලධාරින් කොඩි කියල කෑ ගහපු හින්දාද මන්දන්නෑ ජනාධිපතුම මුදල් අමාත්‍යන්සල ේකමුත් ඒක සාමාජිකය කැටියට පත් කරල තියෙනවා හැබැයි මම සැදකින විදිහට මේ රජය නිලධහරින් මේ වගේ තැනක ටාපුවාමඒ අය නොයෙකුත් වියවස්ථාවලට නොයෙකුත් අනපනත්තොලට නොයෙකුත් ශක්‍රලයකනවලට නොෙකුත් නියෝගලට හිරවෙලා වැඩ කටයුතු කරන්න ගියාම අපි බලාපොරොත්තු එ ෂනිකව අපිට මෙතනට එන ආයෝජකයන්ගේ අවශ්‍යතාවයන් ෂනිකව විසඳන්න යම්යම් දුෂ්සරතාවයන් පැනනගින්න පුළුවන් එකඉතින් වැඩකරගෙන යනින් ගමන් එන ප්‍රශ්නානුව අපේ ජනාධපත්තුමා තීන්දුවක් ගයි නමුත් අද මේ වෙන කොටත් මේ වරාය නගරේ මේක භර්ග කිලොමිතර දෙකයි දසම හයයි නව යකිතාම පුංචි එකක් මේ යහ පැත්තේ මාල දිවනෙත් තියෙන ර්ග කිලෝමීටර් හතරක මුහුද ගොඩ කරපු දූපත් නගරය ඉති ලෝකයේ එක්දා සයිසේ ගනගල ඉඳලා මුහුද ගොඩ කරලා ඔය වගේ නගර හැදවාම් හුඟක්කේවා මේ ජපානෙන් තමට පටන්ගත් නාගසාකිවල තනයි පටන් ගත්තේ ඔය නගර මේ වහ දන්නේ ඒ වගේම ලෝකේ වාක් ගුවන් තොටුපලවල් ගණනාවක් මුහදකොඩ කරලා හදපු ගුවන් තොටපොලවල් ගණනාවක් තියෙන දෙ අපේ මේ වරාය නගරේ මේක හදපුඒ සමාගමටත් අපි දීල තියන්නේ හෙක්ටර් එකසිය දාසයක් අපි දීල තියන්නේ එයායටත් අනු න අවුදු බද්ධට අපිට වර්ග කිලෝමීට හැට පන්දා හක්තිමු. සිංගපූරුවට තියනෙන වර්ග කිලියෝමීට හත්සියය විසි අටයි. හැබැයි සිංගප්පුූරුව පස් සල්ලිවෝල්ට ගෙනල්ල පුරෝලා ගස් සපෙන්ගිහිල්ල හදලා වතුර මැලේසියාවෙන් සල්ලිෝල්ට ගෙනනල්ලා ගෙනරේටස් දහලා විදුලිය හදලා ආයෝකැන්ටිකව ඇල්ල සල්ලිෝල්ට ගන්නකි. එම තමයි සිංගපපුූරුව නැගිත්තිේ කියපු සිංගපපුූරෝ එක්දශනසිය හැට පහේ ඒ පුද්ගල ආදායම ඩොර් විසි නවයයි එදා අපේ ආදායම ඩොර් හැත්තෑ නවයයි අපේ ඒ පුද්ගල ආදායි අද ඒකට්ටිය ඩොර් පනවසටදා හයි අපි ඩොර් තුන්දාසාටසීයයි මේක තමයි මේක තියන වෙනස කොම වනත් අපි හිතන්නේ මේ කෝවි වසන් වෙතේ බොහොම ඉක්මනින් අපි පාලනය කරගන ඒකත් එක්ම ලොකු පිම්මකින්. අපි රටේ ආර්ථිකය ගොඩ නගා ගන්න අපිට හොඳ මහොද ආරම්භයක් ගන්න පුළුවන් මේ වරාය නගරය හරහා. ඒ හරහා හැබැයි මේ වරාය නගරය ලෝකේ ආයෝජකයන්ගේ විවත්සායකයන්ගේ ආකර්ෂණයට භාජනය වෙන්න පුළුවන් විදිට. තාම පහසුවෙන් එකත් ගේ වැඩ කටයුතු ඒ කත්තියට කරගන්න පුළුවන්ගනවා මේ සඳහා තියෙනවා ලෝකය සකස් කරපු නිර්ණායකයක් ඉන්ටර්නෂනල් ඩයිම් බිනස් ඉන්ndeෙක්ස් කිය මේ ඉන්ඩෙක්ස් එක අපි දැනටින්නේ අනු නවේ අනු නවේ ඉදදිී අප පොඩ්ඩක් උඩින් මේ නැගෙනහිට පැත්තෙන් ඉන්න සිංහ පුරො ඉන්න එකේ දෙකේ. මේ පැත්තෙන් අප පොඩ්ඩක් යහැයින් ඉන්න ඩුබයි ඉන්නේ මේ සැරේ දාසයේ හැබැයි කටියේ දොලහහිත් හිටියා. මීට මෙහැයි මැලේසිාව ඉන්නේ මේකේ දොළහයි. හෝන්කොන් ඉන්නේ තුනේ එනිසා අපි මේ අනුනාවේ ඉන්න අයි කියන්නේ ආයෝජකයන්ගේ ප්‍රියතාවයක් නෑ පැවෙන් ටකට එන්න එඉඳ මේ සම්පූර්ණය වෙනස් එන්න උනම් එකටත් මේ ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කරන්න අවශ්‍ය බලපත්‍රර ඉතාම පහසුවෙන් ගන්න ය ගිනු කටුතුගේ දෙවල් ඉක්මනින් පහසුවෙන් පටන්ගන්න ඉක්මනින් බදු ගෙවන්න පුළුවන් ඉක්මනින් එක ටික ආනායන අපනයන ගනු දෙනු කරගන්න පුළුවන් ඉක්මනින් එයාලට අවශ්‍ය සියරූම ලයිශන්ස් ටික එකම තැනකින් හදාගන්න පුළුවන් එහෙම ඒ පසුබිමට එන්න අපේ මේ ඉන්දෙක් එක අනුනාවේ ඉදලා විසි පහෙන් පහලට ගේන්න පුළුවන්න්නම් අපි මහා ජයග්‍රහණයක් ලබනු ඒක කරන්න නං මේ කොමිෂන් සභාව මේන අයජකයන්ට ආකර්ශ්නීය බිදිහට කරදරයක් නැතුව එලාට අවශය ලයිෂන්ටික ගන්න එට අවශය බලපත්‍රටික ගන්න එලාට අවශය ගිනුන්ටි කෑර ගන්න එලට අවශ්‍යය බැන්කුුණය ගන්න එලට අවශය ගණු දෙනු ට කරගන්න එලට අවශය බදුගේවන්න එ අනිකුත් පහසකහු ලබා ගන්න බිදුලිය ජලය මේ අනිකුත් පහසුකු ලබාගන්න එකටගේ අපරාිය ඉවත් කිරීම කටු තාම පහසුවෙන් කරගන්න අවශ්‍යයේ පරිසරය නිර්මාණය කරලා දෙන්න එක නිර්මාණය කරන්න 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 ඔය අපි කියනෙ ඉන්ඩෙක් එක අනුනාවයෙන් අප උඩට ොඩු දුටටදේනවා එහෙම ඇවිල්ලා අපිට සංවර්ධනයක් කරන්න ඕන නං කළමනා කරන විද්‍යාවයේ මේ සංවර්ධනය පිළිබඳව විග්‍රහ කරන්නේ සංවර්ධනය කියනක පේගවත් සංවර්ධනය කියන එක වාහනයක් නං එක ඇංගි එක තමයි පෞද්ගලිකන්සේ මේ අපි ආකම ඇති වුණ අපි කැමැති වඩත් මේක තමයි කියන්න එකනි සතම ලෝකයේ මුල්ලු සමාජවාාදී රටවල්ම රාජ්‍ය විවසාය අතඇරලදාලා පෞද්ගලි සායටී පෞද්ගලක රෘසිාව වගේ රටවල් චෙකෝස්ලවගේ රටවල් පෝලන්තය වගේ රටවල් අප නැගැනි රජයමණය වගේ රටවල් මේ වගේ හැම රටකටම සිද්ධ වුණා රාජ්‍ය විවසාය කියන එක ගේියාව බල්ගරියාව ුගස් ලෝීකාව මේ සියලෝ නටවල්ට සිද්ද වුුණ රාජ්‍ය වියසාය කියනකින් අත හැරෙත් ද එක්දස් නමසය හැත්ත දෙක හැත්ත අට ලෝකේ මහා සාගතයයක් තිබා ඒවෙලාවෙ තමයි ලංකාවේ අපේ බණඩර්ණයක මැතිනිය ඔය අගහරුවාද සිකුරාදාග ලංකාවේ බත්තිවීම තහනංකරේ ඒ කාලෙ තමයි අපි හාල් පොල්ල මිරිස් පොල්ල වගේවා මේ අදුරා දුන්නේ හැබැඒවලා ලංකාව මිනිස්සු මැරුනෑ හැබ වෙල විශෝල වසයෙන් මිනිස්සු මැරුණා චීනේ මවසේතුන් තමයිරටේ රාජනායක හැටිය තීති මවසේතුන් එක්දස්නනසිය හැතහයි හිරේට දාපු ද්‍රෝයයාකිීපු සියයියේ කරය කියලා එලෝලදාපු ඩෙන්සි පින් කැඳබලා එක්දස්නනය හැත්තහයේ චීනය බාරතුන් දසිිගේ මහා සාගතයෙන් මැරිච්ච මිනිස්සුත් එ තමයි රටේ ආර්ථකය ගොඩ නැගගේ එදා ශවිශසය වෙනකොඩ චීනය මුළු ලෝකයට මහා දර්ශයක් පෙන්නලා ඒ රටේ දුප්පත්කම සහ මුලින්ම අවසන් කරගත් අද ලෝකයේ ලොක්කුම ධනපතිය හැට තින මරික අ එක්සක් ජනපදේ දොර ළඟටම ගිහිල්ලා අද චීනය තියෙන එනිසා ඒ චීනේ ඒ මහා ගැම්ම ගත්තේඒ හැත්තැ දෙක හැත්තඇතඒ සාගත ඇත්ක. මැලේසියාව තමුන්ගේ ආර්ථිකය ජවසම්පන්නව විස්රහට ගන්න අවශ්‍යයේ ජවය ගත්තේ ඒෂියන් ගේම්ස් ආසියානු මළල ක්‍රීඩා උත්සවය හතර සැරෑම් මැලේසියාව සංවිධානය කරලා හැත්ත ත්ත ඉදලා එහම වෙලාක්ම මහා විශසාාල ජම්ප එකක් නැලේසියාව ගත්තා දක්ුණු කොරියාව දකුණු කොරියාව ඒ මහා පිම් ආර්ථික පිම්ම පටන් ගත්තේ ඔලිම්පික්ස් ගෙනල්ලා. අපේ ගන් අපේ නිදහස ලැබිච්ච දා ඉඳලා එක් දහස් දෙදස් නවය වෙනතු. අපේ ආර්ථිකය එක තැන පල්ලුන්. දෙදස් නවය වෙනකොට අතිකර ජනාධපිෙනි මහින්ද රජපක්ෂ ඇතුන්ා තිස් සවුරුද්දක් මේ රටේ තිබ්බ ඒ. අභ්‍යන්තර යුද්ධය කරැල්ල ත්‍රස්තවාදය සහමුලින් අවසන් කරලා ශ්‍රී ලංකාවේ එක් සේසත් කරලා ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය සහමුලින් අවසන් කරලා එතනින් ගත්ත පිම්ම. එක පාටම තුනයි දසම් පහිති භාර්ථක සංවර්ධනය අටයි නවයයි දොළහයි හොම අරගන ඇවිල්ල දෙදාස් දාාහතර වෙනට බම පටේ තත්ත්වය පිළිබඳව බතුබලාට කියන්න කැමති දෙදස් දාාහතරය. අපේ සංඛාලයකන දෙ පාර්මෙන්න්තුව අපේ රටේ මේ ඇංජින් එකේ සංවර්ධනය යද ඇංජිින් එක වෙන ය යන්ත්‍රය වෙන පෞද්ගලි කාන්සේ නියෝජනත්වය පිළිබඳව දික්ක සමීක්ෂණයක් කර. මේ සමීක්ෂණය තොරතුර ඔබොතුන් වරත්කි ගොත්. ලංකාවේ කෘෂි නොවන විවශායකයන්ගේ මුළු ප්‍රමාණය සක්ෂ දහනවදා මේ දසලක්ෂ දහනවදාහෙන් අපේ විවසායකයන්ගෙන් සියට අනුව එකයි දසම හතක්ම අනු දෙකක්වීමක දෙකක්ම ඉතා කුඩා සුදදව ඉතා කුඩා විවසායක ඉතා කුඩාර් කර්මාන්තකරුවෝ උතා කුඩා විවසයක දැ මේ අයගේ වෙන විදිියකටකවුවත් මේ යගේ ළඟ වැඩ කරන්න එක එකෙනයි නඇත්තන් දෙන්නයි වැඩිම ගාන් හතරයි එකයි හතරක් වැඩකරන ආය්‍ය වි්‍යා පාර්තමයි අපිට අපේ මේ ආර්ථිකයේ ඇංජින්න එක සංවර්ධනය ඇංගින් එකේ සියට අනු එකයි දසම හතක් නති මේකින් සියට හත තව සයට හතක් තියෙන්නේ හතරයි පනහයි අතර මධ්‍යහම පහල මට්ට මේ කුඩා ව්‍යාපර පනස්සනෙක් තමා වැඩිම ගණයේ අයතනෙක වැඩ කර සියට හතයි. පණහ සයිත පනයිසි අ මධ්‍යහමට පොඩ්ඩක් ඉහලින් තියෙන ව්‍යාපාරවල වැඩ කරන සංක්‍යාව පණහයි සිය අතර ව්‍යාපාර එකයි සියට එකයි අපටතින්. පණහයි ඉහල මධ්‍යහම ඉහල මට්ට මේ ව්‍යාපාර රාපේ ළඟ තියන්නේ දසම දෙකයි. සියට වඩා මිනිස්සු වැඩ කරන අපි රටේ විවසාක ආයතන කර්මගන්ත ව්‍යාපාර සේවායතන අපට තියෙන්නේ සීට දසම දෙකයි. අපෆෝචුම් ප්‍රයන්ද සමාගන් එකක් වන්නේ එනි අපට මහාපරිමාන සමාගන් අතරට එන්නේ. වරාය මේ නගරය අරහාපි බලාපොරොපතු වෙන්නේ. අඩුම වසෙන් ඔ පෝචුම් පයන් මහා පරිමාන ව්‍යාපාරු තුන් අර දෙන කතතැටගේ මධ්‍යම පරිමාණය දහ පාලෝොකතටගේෙන් ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන්ට විදේශය ව්‍යාපාරිකයට මේ බුම ආයෝජනය සඳහා ආකර්ශනීය බිමත් කරන්න. දැ මේ ආකර්ශනීය බිමත් කිරීම සඳහා පළවෙනි දේ අපි අපේ ඉන්ඩෙක්සෙකුටටගන්නවා. අපි ඒ පරිසරය මේ රටේ හදන්නවා එසමම නැවත නැවතත් කියන්නේ මේ වරාය. වරාය නගර සැලස් මහරහා මේ පත්කරපු කොමිස මහරහා. දේශය හා විදේශය ආයෝජකයන්ට ඉතාම ප්‍රිය මනාප විදියට උන්ගේ වැඩ කටයුතුතික සියල්ල එතම එක තැනකින් ෂනිිකව කරලදීම සඳහා සියලු මහන්සිවීමේ අය කරන්න ඕන ඒ සඳහා අවශ්‍යපරිම කැපැීම මම දන්නවා ජනාධ පෙත්තුමත් මේ ආණුවත් කරම්. දැන් මේ රටේ අද, තිය තාම නරක නරක රෝගයක් පිළිබඳව පුතු ාලට මේකත් එක්ම්මක් කියන්න කන එකටම රජය නිලධරින් තීරයක් ගන්න. රජේ නිලධහරින් ජනාධිපත් තුමාකිව්වත් අගමැ තුමාකිව්වත් අද බෝ නිලධාරින් තීරණයක් ගන්නයි. මේකට ප්‍රධාන හේතුව පහුගේ රජයේ ජනාධිපති ලේකම් හිරයට බැම්. පහුගේ රජයේ අගමැති ලේකම් හිරයට දැම්. සමරුදි කොම රිෂ චන්දරල් හිරයට දැ. පස හන්ු ම ඇමතිවෙ මට මදයි මට එක ඒකම් කෙනෙක් ටාය අවශ්‍ය කටයුතු කරන්න කියලටම ඊළඟ එක්ක නටේවා ඊලා එක්න ඊලාඟ එක් තියනවා අවශ්‍යී කටයුතු කරන්න කියලා එක මිනිහෙක්වත් තීන්දුවක් කරගන්න මේ වැඩේ කරන්න කියලා ලියන්නේ ලියන්න ඇති බයිට එනිසා ඒඒ ප්‍රධන නිලිධාරින් අදේ කටියේ නිදොස් කොට නිරහත් කරල දාලාතියනවා ඒ බ ඒ මිනිස්සු හිරේට ලැක්්ගීමට රජයේ නිල් හරි මන්දන්න අගමැත්තුමා ක සහරදව මසතුන අතර ප්‍රමාදව වෙනවා මේ මම ගිහිල කීපුවා සමහරාහිතන වල එකට හේතුව එක හේතුවත් තමයි මේ නිලධාරින් තීන්දු ගන්න තීන්දු ගන්න ඇත්තේ ඔය පහෞගයි කාලේ අපේ ජනාධිපදිලේකමට අගමැතිලේකම්මට සමුදුි කොම සර්ස් ජනලාල හිරේ ලගින්ඩ මෙච් එක කියන කාරර්ණෙත් මම කියන්න ක.